පිනතනේ ධර්මදේශනාවේ මාතෘකාව සංයුක්ත නිකායේ චප්පානක කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගත්ත පළවෙනි දේශනාව මීට කලින් සිදු කරන්නට යෙදුණා. චප්පානක සූත්‍රය ආශ්‍රයෙන් සිදු කරන දෙවෙනි ධර්ම දේශනාවයි අද මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. ප්‍රාණීන් හය දෙනෙක් උපමා කරගෙන අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ අපූරු භාවනා කර්මස්ථානයක් තමයි මේ චප්පානක සූත්‍රය තුළ අන්තර්ගත වෙන්නේ. අපි මුලින් සාකච්ඡා කරන්නට යෙදුණ මේ සූත්‍රයේ සඳහන් කරපු උදාහරණය පිළිබඳව කෙටියෙන් සිහිපත් කළොත්, ශරීරයේ පුරාම තුවාල හැදිච්ච පුද්ගලයේ කටු සහිත වනාන්තරයකට ඇතුල් වෙච්චහම ඒ පුද්ගලයාට මේ කටු ඇනෙනවා, ඒ කටුවලට සීරෙනවා, තුවාල වේදනාවත් බොහොම වැඩි, ඒ තුවාලවල කටු ඇනෙනකොට දැනෙන වේදනාව ඊටත් වඩා වැඩි. ඊට පස්සේ ඒ වේදනාවෙන් බේරෙන්න කියලා ඔහු වනාන්තරයෙන් එළියට ගිහිල්ලා ගමකට නගරයකට ගියහම ඒ ගමේ නගරයේ ඉන්න ප්‍රඥාවන්ත මිනිස්සු චෝදනා කරනවා, මෙන්න මේ පුද්ගලයා මේ ගමටත් ඇවිල්ලා තුවාලෝලින් සැරව ගලනෝ, හරීම දුර්ගන්ධයි, එනිසා මොහු අයහපතක් මයි අපිට කියලා. ඉතින් ආංගේ කාරණාව පදනම් කරගෙන මේ ශරීරයේ පුරාම වනවුනා කීවේ ඇයි කියන කාරණාව අපි සාකච්ඡා කරන්නට යෙදුන යම් ප්‍රමාණයකින්. එතන ඉඳලා තමයි මේ කාරණාව අපි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ මේ පැහැදිලි කිරීමත් එක්ක පින්නතුනි මේ තම තමන්ගේ වැරදි හොයාගන්න තමයි අපි හැමෝම ලෑස්ති වෙන්නේ. බණ අහනවා කියලා කියන්නේ තමන්ගේ වැරද්ද මොකද්ද කියලා හොයාගන්න පාර හදාගන්න එක. තමන්ගේ වැරද්ද මොකද්ද කියලා කියහම මේ සංසාරේ දිගින් දිගටම අපි ඉපදීපදී යන්නේ ඇයි? හුඟක් දෙනා කතා කරනවා මේ සසරින් මිදෙන්න ඕන කියලා. මේ සසරින් මිදෙන්න ඕන නම් අපිට ආපහු ප්‍රශ්නයක් එනවා, මිදෙන්න ඕන නම් ඇයි අපි සංසාරේ තව ඉන්නේ කියලා. තාමත් සංසාරේ ඉන්නේ අපි කොතන කොතන හරි තවත් වැරදි තියෙන නිසා. එහෙමනම් ඒ වැරදි ටික තමයි අපි හොයාගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ ධර්මය අපිට දේශනා කළේ ආන්ගේ වැරද්ද තියෙන තැන හරියටම හොයාගන්න. ඒකට උපකාර කළේ භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මය. එනිසා තමන්ගේ වැරදි සමහර කෙනෙක් පෙන්නනකොට සමහර කෙනෙකුට කේන්ති යනවා. එනිසා සඳහන් කළා මේ අපේ වැරදි අපිට කවුරු හරි පෙන්නනකොටත් සමහර වෙලාවට කටු වනිනවා වගේ දැනෙනවා කියලා. ඒ නිසා කේන්ති ආවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්ජදස්සින. තමන්ට කවුරු හරි වරදක් පෙන්නලා දෙනවනම් ඒ පුද්ගලයා දිහා බලන්න කියලා සඳහන් කළේ නිදහනයක් පෙන්නන පුද්ගලයෙක් දිහා බලන තරම් සතුටින් එහෙම බලන්නේ මේ සසරින් මිදෙන්න උවමනාව තියෙන කෙනා. අන් ඒ නිසා මේ තමන්ගේ වැරදි හැම වෙලාවෙම හොයාගන්න පුළුවන් සත්පුරුෂයන් ආශ්‍රය කිරීම තුළින්. අපිට අපේ වැරද්ද දකින්න පුළුවන් වෙන්නේ සත්පුරුෂයන් ආශ්‍රය කිරීම තුළින්. ධර්මය අහනකොට සත්පුරුෂයන් ඇසුරු කරනකොට අපිට දැනෙනවා මම කරන මේ වැඩේ හරි, මේ වැඩේ වැරදි. මෙව්වා කුසල්, මෙව්වා කුසල්. ඒක කියලා දෙන්නේ සත්පුරුෂයෝ විතරයි. අසත්පුරුෂෝ පාපමිත්‍රයෝ කවදාවත් අපිට අපේ හරි වැරදි පෙන්වන්න ඉන්නේ ඒගොල්ලෝ පෙන්නුවොත් පෙන්වන්නේ වැරදි පාරමයි. යෙදෙව්වොත් යොදවන්නේ වැරද්දටමයි. කෙරෙව්වොත් කරවන්නේ අකුසලයක්මයි. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ බාලයා කවදාවත් ජීවිතයට එකතු කරගන්න එපා කියලා. චරංචේ නාදි ගච්ඡෙය්‍ය සෙයියං සදිසමත්තනෝ ඒක චරියං දල්හං කෛරා නත්ති බාලී සහායත.
කෙනෙක් ඇසුරු කරනවා නම් හැම වෙලාවෙම ඇසුරට හොයා ගන්න ඕනි තමන්ට වඩා ගුණවත් කෙනෙක්. හැම වෙලාවෙම කල යුත්තේ තමන්ට වඩා ගුණවත් කෙනෙක් ඇසුරු කරන එක. මේ කතා කරන්නේ සසරින් මිදෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුගේ ස්වභාවය ගැන. එහෙම කෙනෙක් අපිට හම්බ නුනොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තමන් හා සමාන ගුණයක් තියෙන කෙනෙක්. හැබැයි ඊට වඩා පහළ කෙනෙක් නම් කවදාවත් හොයන්න එපා. එහෙම වුණොත් අපිට වෙන්නේ ඉන්න තැනින් ඉහළට යන්න නෙමෙයි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඔහුගේ තැනට වැටෙන්නයි. ඒක තමයි බාලයා ඇසුරු කරනකොට නොදැනම වෙනදී. සමහර වෙලාවට අපි ඇසුරු කරනවා ඒගොල්ලෝ බාල වැඩ කරාට අපි කරන්නේ නැහෙනි කියලා. නමුත් අපේ ජීවිතවලට ඒගොල්ලෝ හිතාගන්න බැරි පැත්තවලින් සමහරලාට උදව් උපකාර කරනවා. එහෙම කරලා වැරදි දෙයකට අපෙන් උදව්වක් ඉල්ලුවොත් අපිට බෑ කියන්න බැරි තැනට අපිපත් වෙනවා. ඒක තමයි බාලය ඇසුරු කිරීමෙන් අපි අපහසුතාවයට පත් වෙන මේ එක තැන. ඒකයි දේශනා කළේ ඒක චරියං දල්හං කෛරා නත්ති බාලී සහායතා. එකලාව තනියම හැසිරෙන්න බාලයෙක් නම් ජීවිතයට කවදාවත් ලං කරගන්න එපා. ඒක යහපතක් නෙමෙයි, ඒක අයහපතක්මයි. හැබැයි පින්නතුනි ඒ කාරණාව අපි එහෙම කතා කරනකොට මේක කතා කරලා විතරක්වත් ප්‍රාර්ථනා කෙරුවහම විතරක්වත් කෙරෙන දෙයක් නෙමෙයි. සමහර වෙලාවට උදේ හවස පින්කම් කරලා උදේ හවස බුදුන් වැඳලා අපි ප්‍රාර්ථනා කරනවා ජීවිතයට කවදාවත් බාලුවේ පා කියලා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම, මේ කරපු සියලුම කුසල් වල බලයෙන් මට කවදාවත් බාල සමාගමයක් ලැබෙන්න එපා කියලා. හැබැයි ඉතින් එහෙම ප්‍රාර්ථනා කරාම විතරක් ඇද්ද? එහෙම ප්‍රාර්ථනා කරලා විතරක් කවදාවත් බාලයන්ගෙන් මිදෙන්න බැරි නිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ බාලයෝ අයින් කරලම තියන්න. හැබැයි ඇසුරු කරන්න අවසරයක් දෙන්නේ නැහැ. මිනිස්සු කවුරුත් මිනිස්සු, මේ අයගෙනුත් මොකක් හරි වැඩක් අපිට ගන්න පුළුවන් වෙයි. කවදාහරි දවසක මේ අයත් වුවමනා වෙයි. ඒ හින්දා අයින් කරනවට වඩා පැත්තකින් තියලා තියෙනවා කියලා කාරණාවක් භාග්‍යතුන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. එතන තියෙන්නේ කෛරාටිකකම. අපිට ඕන වෙලාවට ඒගොල්ලන්ගෙන් වැඩක් ගන්න. ඒක බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ නැහැ. එපා නම් අයින්ම කරලා දාන්නයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එතන කාටද මේ බාලයා කියලා කිව්වේ? සිතින් වැරදි කරනවනම්, කයෙන් වැරදි කරනවනම්, වචනයෙන් වැරදි කරනවනම් මේ ශාසනය ඔහු හැඳින්වුවේ බාලයෙක් කියලා. එහෙමනම් යම් කෙනෙකුට බාලයෝ ඇසුරු කරලා සසරින් එතර යන්න පුළුවන්කමකුත් නැහැ. එහෙම සසරින් එතර ගියපු අය පිළිබඳව සඳහන් කරන්නේත් නැහැ. හැබැයි අපිට බාලයෝ ඇසුරු කරන්න එකම එක තැනක බුදුරජාණන් වහන්සේ අවසරයක් දෙනවා. මට ප්‍රයෝජනයක් ගන්න නෙමෙයි, ඔහුට යහපතක් කරන්න අනුකම්පාව උදෙසා ඇසුරු කරන්න පුළුවන්. ඔහු වැරද්දක් කරනකොට ඔබ කරන්නේ වැරද්දක් කියලා දෙන්න පුළුවන්. මේ වැඩේට යෙදෙන්න එපා කියලා දෙන්න පුළුවන්. එහෙම යෙදුනොත් ඒකේ ආදීනවේ මොකද්ද කියලා දෙන්න පුළුවන්. හැබැයි ඒක කියලා දීලා පස්සෙ ආයෙ ඔහු ඇසුරට යන්නේ නැ, කාරණාව පැහැදිලි කරලා දෙනවා විතරයි. ආන් ඒකට පැහැදිලි කළේ අනුකම්පාව උදෙසා විතරක් ඇසුරු කරන්න පුළුවන් කියලා. ඔහුට යහපතක් කරවන්න. එහෙනම් මෙතන සඳහන් කළේ මේ සත්පුරුෂයන් ආශ්‍රය කිරීමෙනුත් ධර්ම ශ්‍රවණය කිරීමෙනුත් අපිට පුළුවන් අපේ වැරද්ද තියෙන තැන හොයාගන්න. දැන් අපිට අනුන්ගේ වැරද්ද හොයලා මේ සසරින් ගෙදර යන්න බෑනේ. අපිට ගොඩ යන්න පුළුවන් වෙන්නේ අපේ වැරද්ද තියෙන තැන හොයාම. අපේ කෙලෙස් කොයි තරම් ප්‍රමාණයක තියෙනවද? අකුසල සිත කොයි තරම්ද? ඉන්ද්‍රියන් දමනය වෙලා නැත්තේ කොයි තරමටද? කායගතා සතියෙන් ඈත් වෙලා ඉන්නේ කොයි ප්‍රමාණයෙන්ද? මේ කාරණාව අපි හොඳට හඳුන ගන්න ඕනේ. කෙලෙස් කියන දේවල් හරීම සියුම්. සියුම් නමුත් ඒ සියුම් වූ කෙලෙස් හරි තියෙනකන් අපිට කවදාවත් මිදෙන්න බෑ. ආන් ඒ නිසා අතිශයින්ම සියුම් වූ කෙලෙස් පිළිබඳව අපි හොයාගන්න ඕනේ. වාඩි වෙලා ඉන්න තැනට ඇලිලා ඉන්නවනම්, ආහාර ගන්න පිඟානට කෝප්පෙට හරි ඇල්මක් තියෙනවනම් එතන තියෙන්නේ
කෙලෙස්. හැබැයි මේ සියුම් කෙලෙස්. ඒ කෙලෙස් තියෙන තාක්කල්වත් අපිට මිදෙන්න බෑ. සමහර දවසට අපි සිල් ගන්නත් යනවා. අපි සිල් ගන්න ගිහිල්ලත් සමහරලාට එතනත් ඇලෙනවා. සමහර වෙලාවට මං හැමදාම වාඩි වෙලා ඉන්න තැන තව කෙනෙක් හිටියොත් අපිට කේන්ති යනවා. ඔක මම හැමදාම ඉන්න තැන. ඒ කියන්නේ මාසෙකට සැරයක් හරි එතන අල්ලලා තියලයි තියෙන්නේ. මම එතන අල්ලගෙන ඉන්නේ. එතන තියෙන්නේ තාමත් ක්ලේශයක්. ඉතින් මේ කාරණාව පැහැදිලි කරන්න අරගත්ත උදාහරණ අතර සමහර වෙලාවට අපි බස් එකේ යනකොට කලින්ම ආසනයට මුදල් ගෙවුවා වෙන්න පුළුවන්. දුර යන බස්වල, දුම්රියවල අපි කලින්නේ ආසන වෙන් කරන්නේ සමහරලාට සතියක් දෙකකට කලින්. නමුත් මං එනකොට මගේ ආසනේ කවුරු හරි හිටියෝ මට පුදුම කේන්තියක්. එහෙම නැත්නම් මං ආසනවල වාඩි වෙලා ඉන්නකොට කවුරු හරි ආවෝ ඒ මැදිරියේ දැන් සම්පූර්ණ බස් එකේ සීට් ගන්නට ඔක්කොම වාඩි වෙලා. තව කෙනෙක් නැංගගහම අපි චකිතයක් ඇති වෙනවා කොතනින් ඉඩක් දෙන්න වෙයිද කියලා. පොදු බස් එකේ යනකොට පූජ්‍ය පක්ෂයේ වෙනුවෙනුත් වෙන් කරපු ආසනයක් තියෙනවා. හැබැයි පූජ්‍ය පක්ෂයේ කෙනෙක් ගොඩ වෙනකොට වාඩි වෙලක හිටපු කෙනා නැගිටින්නේ ශ්‍රද්ධාවෙන් කැමැත්තෙන් නෙමෙයි. කෙලෙස් සහිතව ඔහුට එතන දෙන්න වෙච්ච නිසා ද්වේෂ සහගතව තමයි නැගිටින්නේ. එතකොට ඒ තියෙන්නේ කෙලෙස්. මොකද ඒ වාහනේ තියෙන ඒ ආසනෙත් මම අල්ලගෙන. ඒක මගේ ආසනේ. ඒකට මම මුදල් ගෙවලා තියෙන්නේ. මේ තියෙන්නේ සියුම් කෙලෙස්. එහෙනම් මේ වාඩි වෙලා ඉන්නේ පව් කන්දක් මත මිසක් කුසල් කන්දක් උඩ නෙමෙයි. ආන් ඒ ආසනෙත් අතෑරලා නැගිටින්න පුළුවන්කම තියෙනවා නම් අපිට මේ සසර අතෑර ගන්නත් හරි පහසුයි. ඉතින් මේ කන බොන පිඟානත් අල්ලගෙන වාඩි වෙන තැනත් අල්ලගෙන පොරවන දේවලුත් අල්ලගෙන ඇඳම් පුටු කොට්ටත් අල්ලගෙන මේ සසරින් එහෙම මිදෙන්න බෑ. එහෙනම් තාම මෙව්ව අත්හරින්න බැරිකම නිසා නේද මේ අල්ලගෙන ඉන්නේ කියන කාරණාවට එතකොට යන්න ඕනේ. ආන් ඒ කරුණු සියුම් අවබෝධ වෙන්න පටන් ගන්නෙත් මනාව සද්ධර්මයක් ශ්‍රවණය කරන්න ලැබීම තුලින්. ඒ නිසා සත්පුරුෂ ආශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණයත් අපිට අපේ වැරද්ද තියෙන තැන හොඳට පැහැදිලි කරනවා. එතකොට මෙතන කතා කළේ මේ පෘතජ්ජනෙක් පිළිබඳව, ලෞකික පෘතජ්ජනෙක් පිළිබඳව. එයා පව් සිද්ධ වෙන හැටිවත් දන්නේ නැහැ. තමන්ගේ ඇස් වලිනුත් පව් කරගන්නවා. කන් වලින්, කටින්, නහයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් මේ හැමතැනින්ම ඔහු පව් රැස් කරනවා. නමුත් මේ රැස් වෙන්නේ පව්ද කියලාවත් තේරෙන්නේ නැහැ. කතා කරන්න ගියහම කේලනුත් කියනවා, පරුස වචනත් කියනවා, හිස් වචනත් කියනවා, බොරුත් කියනවා. නමුත් තේරෙන්නේ නැහැ මේ ගලාගෙන එන්නේ පව්ද කියලා. ඇස් වලින් රූප බලන්න ගියහමත් එහෙමයි. කන් වලින් ශබ්ද අහන්න ගියහමත් එහෙමයි. මේ කයට සැප හොයන්න ගියහමත් එහෙමයි. මේ දිව පිනවන්න ගියහමත් එහෙමයි. අපේ හිත සතුටු කරන්න ගියහමත් ඔය හැමතැනින්ම කෙලෙස් එකතු වෙන හැටි ඔහුට තේරෙන්නේවත් නැති කාරණාවයි මේ සඳහන් කරන්නේ. ඊළඟට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් අපිට දේශනා කොට වදාලා මේ පන්සිල් ආරක්ෂා කරගන්න කියලා. අපි මුල් අනුශාසනා විදි කතා කළා. පන්සිල් ආරක්ෂා කරනවා ඒක ඉතාම වටිනවා. හැබැයි අපි ඒ පිළිබඳවම හිතුවා මිසක් තිසරණ ගැන හිතලා නැති හැටි. සිල් ආරක්ෂා කරන්නත් කලින් තිසරණය අත්‍යවශ්‍යයි. එතකොට භාග්‍යතුන් වහන්සේ මෙතන සඳහන් කරන්නේ පන්සිල් ආරක්ෂා කරන්න විතර දේශනා කරන බව, තිසරණ සහිත පුජ්‍යලයේ ගැනයි මේ කතා කරන්නේ. තිසරණෙහි පිහිටලා පන්සිල් ආරක්ෂා කරන්න. එතකොට මේ පාපයේ භයානකත්වය භාග්‍යතුන් වහන්සේ දන්න නිසායි අපිට පන්සිල් පිළිබඳව එහෙම දේශනා කළේ. පාපයේ භයානකත්වය දන්න නිසා කියලා සඳහන් කළේ. පින්නතුනි, මේ සංසාරේ ඔබත් මමත් දැනටත් විඳවන අකුසල් ප්‍රමාණයක් තියෙනවා. විශාල මානසික පසුතැවීම් ඇති වෙනවා. කායික වේදනාවල් වලට ගොදුරු වෙනවා. බලාපොරොත්තු වෙච්ච නැති වෙලාවක අසනීප වෙනවා. බලාපොරොත්තු වෙච්ච නැති වෙලාවක අපි අතර ඉන්න කෙනෙක් මැරිලා යනවා. අපිටත් අකමැති වෙලාවෙම මැරිලා යන්න එක්තැන් වෙන්න සිද්ධ වෙනවා. මේ දේවල් වෙන්නේ සසර මොකක් හරි කරගත්ත අකුසල කර්මයන් තව තවා අපි ළඟ තියෙන නිසා. මේ ජීවිතේ බොහොම හොඳයි. එහෙම ලොකු වරදක් කරපු බව අපිට මතකත් නැහැ.
තව කෙනෙක් අපිට කියන්නෙත් නෑ. ඒ නිසා හිතෙන්න පුළුවන් මේ ජීවිතේ නම් මකවත් පවු කළේ නෑ කියලා. මේ ජීවිතේ කරපු නැති බව ඇත්ත. ඒවාගේ ලොකු පව්. ඒ වුණාට පෙර ජීවිතවල අපි මොනවද කෙරුවේ කියලා අපිට මතක නෑ. පෙර ජීවිතවල මහලොකු භයානක අපරාධ කරලා තියෙනවා වෙන්න පුළුවන්. ආන් ඒ නිසයි භාග්‍යතුන් වහන්සේ මේ සඳහන් කරලා තියෙන්නේ මේ උතුම් වූ පංචශීලය ආරක්ෂා කරගන්න කියලා. මේ ජීවිතෙන් ඒක හොඳට ආරක්ෂා වුණාම ඊළඟ භවයක මනුස්ස ජීවිතයක් හරි ලැබුණාම, මොකද පෙර ජීවිතේ කරලා නැති බව නොතේරෙනවා වුණාට අපිට හානි වෙන්නේ නැහැ. එතකොට මේ පින්වත් පිරිස කල්පනා කරලා බැලුවොත් මෙතන ඉන්නේ විවිධ වයස් මට්ටම් වල අය. අපි සියලු දෙනාටම කායික රෝග නැතුව නෙමෙයි, නමුත් බරපතල කායික රෝග තාම මතුවෙලා නෑ. එතකොට විවිධ වයස් මට්ටම් ගෙවාගෙන ආව තවම අපි මේ අකාලේ මරණයට පත් වුණා කියන තැනට ආවේ නෑ. නමුත් අපේ සමාජයේ ඕන තරම් අකාලේ මැරිච්ච අය ගැන අපි දකින්නවා, අහනවා, අපිත් යනවා, සම්බන්ධ වෙනවා. නමුත් තාම අපිට එහෙම වුණේ නැත්තේ සංසාරි ප්‍රාණඝාතයෙන් හුඟක් වෙන් වෙච්ච නිසා. සමහර අය බොහෝ අසාධ්‍ය තත්ත්වයන්ට පත් වෙලත් ජීවිතේ රැකුණා. ඉතින් ඉවටත් සසර ලොකු හේතු තියෙනවා. මට පහුගිය දවසක හම්බ වුණා වෙඩි 9ක් වැදිච්ච මිනිස්සෙක්. මිනිසයා කියනවා පෙනහැල්ලට සම්බන්ධ වෙලා තාමත් වෙඩි උණ්ඩ 3ක් තියෙනවා කියලා වෛද්‍යවරු සඳහන් කරනවලු. අයින් කෙරුවොත් නම් ජීවිතය ගැන විශ්වාස නැහැ කියලා. නමුත් ඒ ටික එහෙම තියෙනවා, වෙඩි 9ක් වැදිලත් මිනිසයා තාම ජීවත් වෙනවා. මට අමුදාවේ මහත්තයෙක් පහුගිය දවසක කතා කරලා කිව්වා, මේ පපුවෙන් වැදිච්ච වෙඩි උණ්ඩ ඉලයට කඩාගෙන අනිත් පැත්තෙන් ගියා. නමුත් ජීවිතයට හානියක් වුණේ නැහැ කියලා. එහෙම නොවෙන්න සංසාරේ ඒ අය මේ ප්‍රාණඝාතය කියන කාරණාවෙන් කොයිතරම් වළකින්නේ ඇද්ද? එහෙනම් තමන් අකමැති වෙලාවේ මරන්න කිසි කෙනෙකුට පුළුවන්කමක් නැහැ. ඒක ධර්මයේම සඳහන් කරනවා. අපිත් කියමනක් තියනවා, වෙලාව ආවේ නැත්තම් කොහොමවත් මැරෙන්නේ නැහැ කියලා. ඒ හේතුව සංසාරේ අපි කරපු අකුසල ධර්මයන් හේතු වෙන තාක්කල් අකාලේ අපි මැරෙන්නේ නැහැ. ඒකයි සඳහන් කළේ අකමැති වෙලාවක මැරෙන්නේ නැහැ කියලා. ආයුෂ ගෙවිලා දාලා මැරෙන්න පුළුවන්. අපි එහෙමවත් මැරෙන්න කැමති නැහැ. නමුත් ඒක අපේ ආයුෂයේ කර්මයේ ඉවර වෙලා බොහෝ වෙලාවට සිද්ධ වෙන දෙයක්. නමුත් අපි සමහරලාට ධර්මයේ කතා කරනවානේ ආයුෂයයි කර්මයයි දෙකම තියෙනකොට හදිස්සියෙ මිනිස්සු මැරිලා යනවනේ. එහෙනම් මේ මරණයටපත් වෙන ආකාර හතරක් පැහැදිලි කරන තැන තේක පැහැදිලි කරනවා. ආයුක්කය මරණේ, සමහර අයගේ ආයුෂ ඉවර වෙලා මැරෙනවා. කම්මක්කය මරණේ, සමහර කෙනෙකුගේ කර්මය ඉවර වෙලා මැරෙනවා. සමහර අය ආයුෂයයි කර්මයයි දෙකම ඉවර කරලා මැරෙනවා. හැබැයි සමහර කෙනෙක් ආයුෂයයි කර්මයයි දෙකම ඉතුරු වෙලා තියෙනකොට මැරෙනවා. ඒ උදාහරණය තවත් විදිහකට විස්තර කළා. අපි පහනක් පත්තු කරාම ඒ පහන දල්වන්න තෙලුයි තිරේකුයි පාවිච්චි කරනවා. සමහර වෙලාවට තෙල් ටික ඉතුරු වෙලා තියෙනවා, තිරේ ඉවර වෙලා පහන නිමිලා. සමහරලාට තිරේ අවසාන තෙල් බිඳුව දක්වාම උරා ගන්න දිග නැති හින්දා තාම තෙල් ඉතුරු වෙලා තියෙනවා. නමුත් තිරේ ඉවරයි. සමහර වෙලාවට තිරේ තියෙනවා, තෙල් ඉවරයි. තවත් වෙලාවක අපි දකිනවා තෙලුයි තිරේයි දෙකම ඉවරයි. හැබැයි තවත් වෙලාවක දකිනවා හුළඟට හරි පෙරලිලා හරි තෙලුයි තිරේයි දෙකම තියෙනකොට පහන හදිස්සියේ නිමිල ගිහින්දා. ආන් ඒ වාගේ තත්වයකට අපේ ජීවිතවල අපි තාම මූණ පෑවේ, තවම මූණ පෑවේ නැහැ. හැබැයි අද හවස වෙනකොට එහෙම මූණ නොපාන්නේ නැහැ කියලා කියන්න පුළුවන්කමක් නැහැ. මොකද සංසාරේ කරගත්ත දේවල් කොතන විපාක දෙන්න බලාගෙන ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. ආන් ඒ කාරණාව අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඇයි එහෙම අකාලේ මරණයටපත් වෙන්නේ? මෙන්න මේ ප්‍රාණඝාතයේ නැමැති අකුසලය නිසායි අකාලේ ඒ මරණයට ගොදුරු වෙන්නේ සිද්ධ වෙන්නේ කියන කාරණාව. අපේ පින්නතුන්ට මතක ඇති ධර්මපාල ජාතකය. ධර්මපාලතුමාගේ පුතා මරණයට පත් වුණා කියලා තක්ෂලාවෙන් සඳහන් කළා. පිළිගත්තේ නැහැ තමුත් තාත්තා. ඊට පස්සේ එළුවෙකුගේ ඇටකෝටු ගෙනල්ලා පෙන්වුවා මේ තියෙන්නේ පුතාගේ ඇටකෝටු. නමුත් ඒ වෙලාවෙත් hina වෙලා කිව්වේ
නෑක මට පිළිගන්න බෑ. මේ තියෙන එළුවෙකු යටකෝට. මගේ පුතා මැරුණ කියන කාරණාව මං කොහොමවත් පිළිගන්නේ කොහොමවත් පිළිගන්නේ නෑ. එතකොට අපිට එහෙම විශ්වාසයෙන් කතා කරන්න පුළුවන්ද සාධක සහිතව පෙන්නහම්. මේ යටකෝටුත් තියෙනවා. මැරුණ මෙයා කියල කියහම අපට පුළුවන්ද අභිමානවත් විදිහට කියන්න නෑ ඒක වෙන්න බෑ කියලා. අපි දන්න යාගෙන අපපු කර්මි කොහිතයෙනවද කියලා. එතකොට ධර්මපාලතුමා කොහොමද කියන්නේ මේ කතාකන ධර්මපාල ජාතක ඉන්න ධර්මපාලතුමාගෙන. එතුමක් කොහොමද කියන්නේ මගේ පුතා මැරුන්නෑ කියලා. දීර්ඝ කාලයක් පරම්පරා ගණනක් ඒගොල්ලු ප්‍රාණඝාතයෙන් වැලකිච්ච නිසයි එහෙම කියන්නේ. දැන් අපි දන්න ෑන අපි ගියාත්මි කොයි විදිහට ප්‍රාණඝාත කලාද කියලා. මනුස්ස ජීවිතයක ඉන්නකොට. ඊට කලින් කොහොම කලාද කියලා. අනාදිමත් කාලයක් සංසාරි කරපුවා අපිට විපාක දෙන්නේ මේ ජීවිතය කරපුවා විතරක් නෙමේනි. පෙරභවේ නැත්තං ඊට කලින් භවය කරපුවත් විපාක දෙනවා. නමුත් ධර්මපාලතුමාට තියෙන විශ්වාසය තමයි අපේ පරම්පරාවම ප්‍රාණඝාත කළේ නෑ එනිසා අකාලෙ මැරෙන්න හේතුවක් නෑ. එනම් මෙතනත් සඳහන් කරනවා ප්‍රාණඝාතයෙන් වළකිනවනම් අකාලෙ මැරෙන්නේ නෑ කියලා. යමෙක් ප්‍රාණඝාතයේ යෙදෙනවනම් ආන් ඒගොල්ලන්ගේ ජීවිතවල හරියට ලෙඩදුක් වලින් පිරිච්ච ජීවිත තියෙනවා. මේ ජීවිතයේ ඉපදිලත් නොඑක් ආකාරයේ ලෙඩ. සමහර වෙලාවට අපි දකිනවා ඉපදිච්ච ගමම්මත් පුදුම ලෙඩ. අද සමහර අයට උපදිනකොටම හර්නියා අමාරුව තියෙනවා. මේ ඉතාම චූටි දරුවෝ. උපදිනකොටම දියවැඩියාව තියෙනවා. ඉතාම පුංචි වයසේ. අවුරුදු 8, 9, 10 වයසේ සමහර අයට දියවැඩියාව සඳහා එන්නත් කරනවා. එහෙම අයත් සමාජයේ ඉන්නවා. සමහරලාට මේ අය අතර තවම එහෙම බෙහෙත් පාවිච්චි නොකරන අයත් ඉන්නවා වෙන්න පුළුවන්. මැරෙලා යනකම් මෙහෙම රෝගයක් නැති වෙන අයත් ඉන්නවා. නමුත් අපි හිතන්නේ ඇයි පිරිසක් මෙහෙම වෙනකොට අපි මෙහෙම වුණේ සංසාරේ කොච්චර පින් කරන්න ඇද්ද කියලා. ඒතකොට සමහර අයට තව ලක්ෂ ගණන් වියදම් කරලා නොඑක් ඉන්ද්‍රියන් බද්ධ කරන්න වෙනවා. අපි පුවත්පත් බලනකොට ඕන තරම් දැන්වීම් දාලා තියෙනවා දකිනවා. එහෙනම් සංසාරේ මොන මොනවා හරි කරගත්ත මේන් මේ ප්‍රාණඝාතයට සම්බන්ධ අකුසල කර්මයක්. ප්‍රාණය ඝාතනය වෙලාම නැහැ. නමුත් අපි ප්‍රාණඝාතය කරන්න යොදාපු උපක්‍රම නිසා නොඑක් ආකාරයේ අපහසුතාවයන්ට පත්වෙච්ච සත්තුන්ගේ ආන්ගේ අකුසල කර්මයන් අපිට ඒ විදිහටම එනවා. ඔය ලේකොල පිළිකාවල් හැදෙනෙව්වා. ඇට මිතුළුවල පිළිකාවල් හැදෙනෙව්වා. ඔය තැලිසිමියාවාගේ රෝග අද එන්න එන්න වර්ධනය වෙන බව දකිනවා. පිළිකාවාගේ රෝග. ඉතින් මේවට හේතු ධර්මයෙන්ම වෙනම පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ආන් ඒ නිසා අපි තාම ඒ වාගේ රෝගාබාධයන්ට ගොදුරු නොවී ජීවත් වෙනවා නම් ඒකටත් සංසාරේ ලොකු හේතුවක් තියෙන කාරණාවයි මෙතන මේ පැහැදිලි කරන්නේ. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ප්‍රාණඝාතයෙන් වළකින්න. ඒක පන්සිල්වල මුලින්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ තවත් විශේෂ හේතුවක් තියෙන නිසා. එතකොට ප්‍රාණඝාතයේ ප්‍රතිඵලය තමයි අපි අනුන්ගේ ජීවිත සංසාර ඝාතනය කරලා විනාශ කළා නම් අපේ ජීවිතත් ඒ වාගේ අකාලයේ විනාශ ස්වභාවයට පත් වෙන එක. ආන් ඒක අපි එක්කෙනෙකුගේ ජීවිතය එකපාරක් විනාශ කරාම අපිත් ජීවිතේ එක පාරක් විනාශ වෙලා නවතිනවනම් කමක් නෑ. එනම් දේශනාව සඳහන් කළේ එක්කෙනෙකුගේ ජීවිතය නැති කරහම අපිට සමහරලාට ලක්ෂ ගණන් ආත්මවල මැරෙන්න සිද්ධ වෙනවා. එක ප්‍රාණඝාතයක් වෙන්නේ. තලල මැරුවොත් තැලිය මැරෙන්න වෙනවා. කපල මැරුවොත් කැපිල මැරෙන්න වෙනවා. ගිනි තියල මැරුවොත් ගිනි අරන් මැරෙනවා. වෙඩි තියල මැරුවොත් වෙඩි වැදිල මැරෙනවා. ඒ සංසාරේ අපි කරගත්ත දේවල්. එතකොට ඇයි එකක් කරහම අපිට සිය ගානක් දහස් ගානක් ලක්ෂ ගානක් කියන්නේ. ඉන්නතන ඒ සතෙක් ඝාතනය කරන්න ගත වෙන කාලසීමාව තුළ අපේ හිතේ ඉපදිච්ච විපාක සිත් ගානට අපිට විපාක විඳින්න වෙනවා. ආන් ඒ නිසා පොඩි සතෙක් මරණකොට විපාකය අඩුයි, ලොකු සතෙක් මරණකොට විපාකය වැඩි. මොකද පොඩි කෙනෙක් මරණ තරම් ඉක්මනට ලොකු කෙනෙක් මරන්න බැරි නිසා. ආන් ඒ සංසාරේ ඒ අකුසලයේ දිගට දිගට අපි පිටිපසෙන් එන නිසායි භාග්‍යතුන් වහන්සේ ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා දේශනා කළේ. පින්නතනේ මේ කාරණාව දැනගත්ත කෙනෙක්
හිතන්න පුළුවන් මට දුනුරුවන් පිළිබඳව ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා. මට දුනුරුවන් පිළිබඳව ලොකු ගෞරවයක් තියෙනවා. ඒ හින්දා මට හානියක් වෙන්නේ නැති වෙයි, මට කරදරයක් වෙන්නේ නැති වෙයි කියලා. හැබැයි එහෙම හිතුවා කියලා අපිට කවදාවත් බේරුමක් ලැබෙන්නේ නැහැ. තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාවක් ගෞරවයක් තියෙනවා කියලා අපි බේරෙන්නේ නැහැ. මොකද තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාවක් තියෙනවා, ඒ වුණාට මං අතින් තවම ලොකු කුඩා සත්තුත් මැරෙනවා. එහෙනම් ලොකු කුඩා සත්තු තාම මැරෙනවා නම් තුනුරුවන් පිළිබඳව තියෙන ගෞරවයෙන් මට රැකෙන්න බැරුව යනවා. අපේ භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව නිසයි දේශනා කරන්නට යෙදුනේ, ඇහැට පෙනෙන ඉතාම කුඩා ජීවියෙක්වත් මරන්න එපා කියලා. ඇහැට පෙනෙන කිසිම සතෙක් මරන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒ නිසා. තවත් කෙනෙක් හිතන්න පුළුවන් මං ඒ රත්නත්‍රය පිළිබඳව තියෙන අප්‍රමාණ ශ්‍රද්ධාව නිසා බොහෝම දම්පැන් දීලා පින්කම් කරගත්ත කෙනෙක් කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා, විශේෂයෙන් මේ අංගුත්තර නිකායේ වාගේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ ජානුසෝනි කියන සූත්‍ර දේශනාවේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා, එහෙම දම්පැන් දුන්නහම විතරක් එහෙම බේරෙන්න පුළුවන්ද කියලා. ආංගිතන සඳහන් කළා, දානෙන් හැම වෙලාවෙම අපිට ලැබෙන්නේ ඊළඟ ජීවිතයක ඉපදුනහම උපතින් පස්සේ ලැබෙන්නේ මොනවද කියන කාරණාව තමයි දානය තීරණය කරන්නේ. තව තැනක ඉපදුනහම ලැබෙන දේ තීරණය කරනවා දානෙන්. හැබැයි ඒක තීරණය වෙන්නේ කොහේ හරි ඉපදුනාට පස්සේනේ. එතකොට උපදින තැන තීරණය කරන්නේ කවුද? උපදින තැන තීරණය කරන්නේ සීලය කියන කාරණාවම මේ ජානුසෝනි කියන බ්‍රාහ්මණයට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. පුද්ගලයෙක් උපදින්නේ කොහෙද කියලා තීරණය කරන්නේ සිල්. ඒ පුදුනාට පස්සේ එයාට ලැබෙන්න ඕනේ මොනවද කියලා ඒක තීරණය කරන්නේ පෙර දුන්න දානෙ. ඒ නිසා සිල් නැතුව දන් විතරක් දීලා අපිට කවදාවත් සැනසෙන්න පුළුවන් කමක් නැහැ. සීලයත් අවශ්‍යයි, දානයත් අවශ්‍යයි. නමුත් අපේ ශාසනයේ හරි ලස්සන අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. මේ ශාසනයේ එහෙම්මනේ තියෙන්නේ. ඒ ප්‍රතිපදාව ඔස්සේ ගමන් කරපු කෙනෙක් සසරින් මිදුණා මිසක් ඒක කඩාගෙන ගියපු කෙනෙක් මිදෙන්නේ නැහැ. එහෙනම් මේ දාන සීල භාවනා කියන තැන මුලට ගිහිල්ලා තියෙන්නේ දානේ. එතකොට එහෙනම් මේ කාරණාව අහලා කෙනෙක් හිතන්න පුළුවන්, එහෙනම් මුලට යන්න තිබ්බ සීලේනේ කියලා. සීල දාන භාවනා වුණා නම් නේද මේක හරියන්නේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒක එහෙම වෙන්නේ නැති නිසායි මං සඳහන් කළේ අනුපූර ප්‍රතිපදාවක් තියෙනවා කියලා. හේතුව මොකද්ද? මිනිස්සු දන් දෙන්න කැමති. හැබැයි හොයලා බලන්නකෝ දන් දෙන මිනිස්සු ඔක්කොම සිල් ගන්නවද කියලා. සීලය කියලා කියන්නේ ඊට වඩා ලොකු දානයක්, ඊට වඩා ලොකු පරිත්‍යාගයක්. මේ ශාසනය උගන්වා වදාළ මහා දාන පහක් තියෙනවා. මහා දාන පහ කියලා කිව්වේ පන්සිල් වලට. එහෙනම් මිනිස්සු දන් දෙනවා, අපිත් ඕන තරම් දකිනවා. දන් දෙන තරම් මිනිස්සු ගාව සිල් නැහැ. දන් දෙන්න යන් කියලා කිව්වොත් 100ක් හරි අපි එක්ක එනවා. හැබැයි ඒ 100 දෙනාටම අපි දාන ඉවර වෙලා කිව්වොත් හෙට යන් සිල් ගන්න කියලා 50ක්වත් එන එකක් නැහැ. ඒක තමයි පුද්ගලයාගේ ස්වභාවය, සීලයට අඩුයි. ඒ 50ටත් අපි ඊළඟ දවසේ යෝජනා කිරුවොත් භාවනා කරන්න යන් කියලා 15ක්වත් එයිද දන්නේ නැහැ. එහෙනම් මිනිස්සු එකපාරම යදෙන්නේ. ආන් ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ මේ පිළිවෙල හදලා තියෙන්නේ. දන් දීගෙන යනකොට ඒ පුජ්‍යලයාට අහන්න ලැබෙනවා මේ දන් විතරක් දීලා මදි සිලුත් ඕන කියලා. එහෙම දානයක් දීගෙන යනකොට එයාට දැන් යම් කාලයකදී හරි ජීවිතේ හිතෙනවා නෑ මම සීලිකුත් ආරක්ෂා කෙරුවොත් හොඳයි කියලා. එතන ඉඳලා ඔහු සිලුත් රැකගෙන දන් දෙනවා. එහෙම කරගෙන යනකොට තමයි ඔහුට ආයෙ හිතෙන්නේ ටික ටික හරි භාවනාවක් පුරුදු කරගත්තොත් හොඳයි කියලා. එතකොටයි ඔහු භාවනාවට එන්නේ. එනම් භාග්‍යතුන් වහන්සේ අපිට වඩා ඒක හොඳට දන්න නිසායි මේ අනුපූර්ව ප්‍රතිපදාව මෙහෙම දේශනා කරලා තියෙන්නේ. එහෙනම් දාන, සීල, භාවනා. එතකොට මෙතන සඳහන් කළේ දානයෙන් ලැබෙන්නේ ඉපදුනාට පස්සේ ලැබෙන්නේ මොනවද කියන එකයි තීරණය කරන්නේ. සීලයෙන් තීරණය කරන්නේ
උපදින්නේ කොහෙද කියන කාරණාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සත්ව ලෝකේ දකින්න අපේ ඇහැට පේන කුඩාම සත්වයාගේ ඉඳලා ලොකුම සත්වයා දක්වත් සත්ව ලෝකේ ඉන්න මේ සියලුම සත්තු මේ ඔක්කොටම කලක මනුස්ස ජීවිතයක් තිබුණ කියලා. ඒක සර්වඥතා ඥානෙමයි දැකලා දේශනා කරන්නේ මේ සේරටම මනුස්ස ජීවිතයක් තිබුණා. නමුත් අද මදුරුවෙක් වෙලා අද කූඹියෙක් වෙලා අද මැක්කෙක් වෙලා ඉපදිලා. ඇයි ඒගොල්ලෝ එහෙම වුණේ? කාලයක් ඒගොල්ලොත් හරි ලස්සනට ජීවත් වෙච්ච අය. හොඳට ඉගෙන කියාගෙන උපාධි පාස් කරගෙන රැකියා අරගෙන යාන වාහන අරගෙන ගෙවල් දොරවල් හදාගෙන ආවාහ විවාහ වෙලා දරුමල්ලු හදාගෙන හරි සතුටින් ජීවත් වුණා. ඒ කාලේ ඒ හැම දෙයක්ම පිළිවෙලට කරගන්න හොඳට මතකත් තිබුණා. අමතක වෙච්ච එක දෙයක්ත් තිබ්බ ඔය අතර, ඒ තමයි සිල් ආරක්ෂා කරන එක. එතකොට අපි අපේ ජීවිතයෙන් එහෙනම් අහලා බලන්න ඕනේ අපිටත් ඒක අමතක වෙලාද කියලා. මදුරුවෙකුට ගහන්න යනකොට හිතෙන්න ඕනේ මේ මදුරුවාටත් අපිට වගේ මනුස්ස ජීවිතයක් තිබුණා, සිල් නොතිබ්බ නිසා අද එයා මදුරුවෙක් වෙලා අද මොහුට පහර දෙන මටත් වෙන්නේ දවසක එහෙම කෙනෙක් වෙන්නේ. මෝටීන් එකක් අරගෙන පාවිච්චි කරන්න හදනකොට මේකෙන් මැරෙන සියලුම සත්තුන්ටත් මට වගේ මනුස්ස ජීවිතයක් තිබුණා. එහෙනම් අද මේ වසයදලව මරනවා කියලා කියන්නේ මටත් දවසක වහකැවිලම මැරෙන්න වෙනවා කියන මේ කර්මයේ විශ්වාසය අපි ගාව තියෙන්න ඕනේ. ආන් ඒකයි මේ බ්‍රාහ්මණයට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ, දන් දීලා විතරක්ම මේ සංසාරي සුවපත් කරගන්න බලාපොරොත්තු වෙන්න බෑ කියලා. එහෙනම් සීලය අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙනවා. ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කාරණාව චුල්ලකම්ම විභංග සූත්‍රයේ අපූර්වට පැහැදිලි කොට වදාලා. පින්නතනි අපි මේ අඩුපාඩු මනාව පන්සිල් ආරක්ෂා කරගෙන ඊට පස්සේ යන්න අපිට ආය සීල මට්ටමක් තියෙනවා අටසිල් කියලා. ඊට පස්සේ නවාංග උපෝසත සීලේ, ඊළඟට ගෘහස්ත දස සීලේ. මෙතෙන්ට එනකන් ඔබට යන්න පුළුවන්. මේ ලෝකේ තියෙන උතුම්ම සීලයක් තියෙනවා, දෙවියොත් වඳින, බ්‍රහ්මයොත් වඳින, රහතන් වහන්සේලාත් වන්දනා කරන සීලයක් තවත් ලෝකේ ඉතුරු වෙලා තියෙනවා. මතකද රහතන් වහන්සේලාගෙන් පවා වැඳුම් ලැබෙන උතුම් සීලය? ඒකට කියන්නේ උපසම්පදා සීලය කියලා. සාමණේර ස්වාමින් වහන්සේලාත් රහත් වෙලා හිටියා. ගිහි අයත් රහත් වුණා. ගිහි කෙනෙක් රහත් වුණාම රහත් වෙච්ච දවසේම පැවිදි වෙන්න ඕනේ. එහෙම නැත්තම් පිරිනිවන් පාන්න ඕනේ. ඉතින් ගිහිව රහත් වෙලා සමහර අය පැවිදි වුණා. ඉතින් එහෙම පැවිදි වෙලත් උපසම්පදාවක් උනේ නැත්තම් තාම රහත් වෙලා නැති නමුත් උපසම්පදා සීලය දරන ස්වාමින් වහන්සේට ඒ රහතන් වහන්සේ වන්දනා කරන්න ඕනේ. ඒකයි මම කිව්වේ රහතන් වහන්සේ ගෙනුත් වැඳුම් ලැබන උතුම් සීලයක් තමයි උපසම්පදා සීලය කියන එක. ගෘහස්ත දස සීලයකුත් තියෙනවා. ඒ ගෘහස්ත දස සීලයට වඩා උතුම් තවත් දස සීලයක් තියෙනවා. ඒකට කියන්නේ සාමණේර දස සීලය කියලා. ඔය අතර පින්නතුනි තවත් උතුම් සීලයක් තියෙනවා. ඒකට කියන්නේ ආජීව අට්ඨමක සීලය කියලා. ඒකත් බොහොම ගැඹුරු සීලයක්. බුදුරජාණන් වහන්සේ ඒ සීලය අනිවාර්යෙන් ආරක්ෂා කළ යුතුයි කියලා පනවලා නැහැ. පනවලා නැත්තේ ඒක බොහොම ගැඹුරු සීලයක් නිසා. ඒ වුණාට මේ සීල් ආරක්ෂා කරපු අය හිටියේ නැද්ද? ආජීව අට්ඨමක සීලය ආරක්ෂා කරපු අය හිටපු නිසානේ එහෙම සීලයක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට එහෙම සීල් ආරක්ෂා කරුවේ කවුද? පෙර මහ බෝසතාණන් වහන්සේලා රැකපු සීලයක් ඒක. පංච අභිඥා අෂ්ට සමාපatti ලබාගත් ඇතැම් අය රැකපු සීලයක් ඒක. අපි පින්නතුන් දන්නවා අසිත කාලදේවල තාපසතුමා. අසිත කාලදේවල තාපසතුමා රැකපු සීලයත් ආජීව අට්ඨමක සීලය. ඉතින් අපි රකින මේ අෂ්ටාංග සීලයට වඩා බොහෝම ඉහළයි ඒ සීලය. ඉතාම සිහියෙන් ආරක්ෂා කරන්න ඕනේ සීලයක්. මේ නිවනට අදාළ නැතුව කතා කරන වචන මාත්‍රයකින් බිඳෙන්න පුළුවන් සීලයක් ආජීව අට්ඨමක සීලය කියන්නේ. ඒකමයි භාග්‍යතුන් වහන්සේ ඒක පනවන්නේ නැත්තේ. කැමති කෙනෙකුට ආරක්ෂා කරන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ පනවන්නේ නැහැ. හැබැයි එහෙම සීල් රැකපු කෙනෙකුටවත්
නිවන් දකින්න බැරි වුණා. ඒවාගේ මහා ගැඹුරු සීලයක් රැකලවත් තනියම නිවන් දකින්න බැරි වුණා. අසිත කාලදේවල තාපසතුමත් එවන් සීලයක් රැක්ක කියලා අපි සඳහන් කළා. පංච අභිඥාෂ්ට සමාපatti දෙකම තිබුණා. දවල්ට මනුස්ස ලෝකෙන් කෑම කාලා ටිකක් විවේක ගන්න ගියේ තෞතිසාවට. එහෙම කෙනෙක් ඒ වුණාට බැරි වුණා මේ සසරින් මිදෙන මගට එන්න. ඇයි ඒ බැරි වුණේ? ඊතරම් උතුම් සීලයක ඉඳලා මුල තිබුණේ නැහැ. මොකද්ද මේ මුල? ඒ මුල තමයි තිසරණ. බුදුරජාණන් වහන්සේ සිංහනාද කළේ ඒකයි. මේ ශාසනයේ පළවෙනි ශ්‍රමණයත් නැත්නම් මේ ලෝකේ පළවෙනි ශ්‍රමණයත් මේ ශාසනයමයි. මේ ලෝකේ අන්තිම ශ්‍රමණයත් මේ ශාසනයමයි. මේ බුද්ධ ශාසනයෙන් පිට කිසිම ශ්‍රමණයක් පහළ වෙන්නේ නැහැ කියලා. තුනුරුවන්ට ගරු කරන්නේ නැතුව මේ සංසාරයෙන් ගොඩ යන්න කිසිම කෙනෙකුට බෑ කියන කාරණාවයි ඒ කිව්වේ. නං තෙරුවන් සරණ ගියපු කෙනෙකුටයි සසරින් එතර වෙන්න පුළුවන්කම තියෙන්නේ. අබුද්ධෝත්පාද කාලවල ආර්යයන් වහන්සේලා බිහි වුණේ නැහැ පසේ බුදුරජාණන් වහන්සේ හැර. මහා කල්ප අසංකේයිකුත් ලක්ෂයක් පාරමිතා සම්පූර්ණ කරලා මහා කල්පයක් පුරාවට වහින වැස්සක වැහි බින්දු ගාන කොච්චරද කියලා කියන්න පුළුවන් තරම් මහා ප්‍රඥාවකින් පෝසත් වෙලා හිටපු සාරිපුත්තයන් වහන්සේටවත් තනියම සෝවාන් වෙන්න බැරුව ගියා. මේ ශාසනයට එන්නම ශාසනය පිළිබඳව දැනගන්නම බණ අහන්නම ඕන වුණා. ඒ ධම්මා හේතු පබවාතේ සං හේතුන් තථාගතවාහ කියන බණපද ටික ඇහෙන්නම ඕන වුණා සත්පුරුෂයෙක්ගේ. එහෙනම් අරතරං සිල් ආරක්ෂා කරලා ඒ තරම් ප්‍රඥාවක් තිබිලවත් බැරි වුණානේ. සාරිපුත්තයන් වහන්සේගේ සීලය පිළිබඳව පැහැදිලි කරන තැනක සඳහන් කරනවා මේ උන්වහන්සේ බ්‍රහ්මචරියාව කොහොම රැක්කද කියලා. ආංගික කාරණාවෙදි සඳහන් කරනවා ආත්ම 500ක් එක දිගටම ඍෂි ප්‍රෞජ්ජාවෙන් පැවිදි වෙලා ඉඳලා තියෙනවා. ආත්ම 500ක් මේ අන්තිම ආත්මයට කලින් ආත්ම 500ක් එක දිගටම ඍෂි ප්‍රෞජ්ජාවෙන් පැවිදි වෙලා ඒ තරම් උතුම් සිල් ආරක්ෂා කරලත් තෙරුවන් සරණයන් නැතුව බැරුව ගියා සසරින් මිදෙන්න. ආන් ඒ වාගේ උතුම් සිල් ආරක්ෂා කරගෙන මේ සංසාරයෙන් එතර යන්න උත්සාහ කරනවා නම් කෙනෙක් තමන්ගේ වැරද්ද හොයාගන්න අපිට පිහිට වුණා නම් ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම සත්පුරුෂයාට කියන්නේ සම්මා සම්බුද්ධ කියලා. උන්වහන්සේ අවබෝධ කරගෙන දේශනා කරපු ධර්ම රත්නයත් උන්වහන්සේ විතින් ඇති කරපු අෂ්ටාරි පුද්ගල මහා සංඝ රත්නයත් අපිට මේ තරම් වටින්නේ ආන් ඒ නිසා මේ තෙරුවන සසරින් මිදෙන්න අවශ්‍යයි කියලා කිව්වේ ඒ නිසයි. පින්නතනි ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා තියෙන නිසා චප්පානක සූත්‍රයේ ආශ්‍රය කරගෙන සාකච්ඡා කරන දෙවෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. මේ කරුණු කාරණා අවබෝධ කරගෙන මේ සසරින් එතර වෙන්න වීරිය වඩන මේ සත්පුරුෂයන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.